කාලයන අපි හැමෝටම කලින් ලෝකෙ මේ තරම් ඉක්මනට කැරකෙන්නේයි. අරුණි අංජලියගේ ගෙදර නැවතුණා. විසංකලාගේ නුගේකට ගෙදරින් අරුණිව එක්කගෙන ආවේ අයියා එක්කයි දෙන්න කෑ ගහති. සමන්ට ඕනේ ඕනේ විදියට සෙල්ලම් කරන්න දෙන්න බෑ. උඹලා බය නැතුව මෙහි හිටපල්ලා කියලා අයියා කිව්වට අරුණිව නුගේකට වගේ එයාලගේ අම්මලාට අල්ලන්න පුළුවන් තැනක තියන්න මම බය වුණා. මාලින්දර ලබන සඳ නේද ඉන්ටර්වියු එක. ගියාම් පුටුවක් අරගෙන මිදුලට ආවා. හැම සෙන්සුරාදම මම නුවර එන එක පුරුද්දක් කරගත්තා. සෙන්සුරාද උදේම ඇවිත් ඉරිදා රැය වෙලා යනවා. හොඳ වෙලාවට අපේ අක්කට ජොබ් එකක් හම්බුනේ. නැත්තම් ඉතින් මාසෙකට දවසක්වත් ඉන්නවත් අතේ සතේ නැහැ. ඒ හින්දම තමයි ගියාන්ගේ අංකල්ට කියලා බැංක් එකේ ජොබ් එක ලෑස්ති කරන්න බැලුවේ. ඔහු මචං මම මේ ගමම්ම ඉඳලා යනවා. ලබන සුමානේ අක්කලත් එනවා කිව්ව හන්තානි යන්න බලාගෙන. අනේ මටත් හරි ආසයි හන්තානි යන්න. ඒත් දැන් බෑනේ. අංජලි දැන් ඉන්න තාත්තේ හැටියට හන්තානි නගින එක හොඳ නැහැ. ඕකනේ අපි කිව්වේ ඒ දවස්වලම ඕවා කරගන්නව තරම් ලේසි නැහැ ඉතුරු වැඩ සටහන. ආ බලාගෙන ඉන්නවා. ඔයා දැන් ඔහොම කිව්වට මෙයාත් නිලමේ ගමන දාන හැටි බලන්න බැරි ඈපට. අංජලි ඒක කිව්වේ අරුණ දිහා බලාගෙන. ඒකෙන් කමක් නැහැ. ජොබ් එකේ වැඩේ ෂුවර් එකටම හරියයි. ඊට පස්සේ උඹත් මෙහෙ නැවතියන්. හදිස්සියකට මටවත් කතා කරන්න කොල්ලෙක් මෙහෙ නැහැ. අනික මචං අංජලීට බබා ලැබෙන්නේ කිට්ටුනාම අපි දෙන්න කොළඹ යනවා. එහේ නර්සින් හෝම් එකක නවත්තන්න ඕනි කියලා මෙයාලගේ අම්මලා කියනවා. ඊට කලින් උඹලා දෙන්න බැඳලා අපි එනකම් මෙහෙටම වෙලා හිටපන්. හොඳට තියේ ගියා. මෙයාත් එක තනියම ඉන්න ගියොත් නා. ගිහන්ලා කොළඹ ඉන්න ටික දවසට මම මෙයාලගේ අක්කට එන්න කියනවා. අරුණි දිව දික් කරලා මට කිව්වා. උඹට එහෙනම් ජොබ් එකකුත් හරි නේද යකෝ? දැන්වත් බැඳපන්. මොනවයින්ද අඩුපාඩු? කෙල්ලෙක් ඉන්නවා, ජොබක් තියෙනවා, තවත් මොනවා බල බල ඉන්නද බං? කොටා හන්තානේ ගමන පටන් ගත්ත හැටිම කැපිල්ලත් පටන් ගත්තා. අපේ අක්කගේ යාළුවෝ ටිකයි බින්දු, විසංක, කොටා, අමිල, අසංක ඔක්කොම ආව හන්තානේ යන්න. මමත් ජොබ් එකට ගිය මුල්ම සුමානේ. කොච්චරක් වුණත් ජොබ් එකක් ලැබුණ එකෙන් නම් හිතේ තිබුණ ලොකුම ලොකු බරක් සෑහළු කළා. අනේ මන්දා මෙහෙම ඉන්නවට වැඩිය හොඳයි කියලා හිතෙනවා අරණියෝ බඳින එක. ඒත් අම්මලා මොනව හිතයිද? අක්කනම් කිසිම අප්සට් එකක් නැහැ එයාට කලින් බඳිනෙක් ගැන. බැඳලා ඊට පස්සේ බැඳි නෑ වගේ හිටියනම් ඒකත් හොඳයි. අරුණි ඇයි අපි අර පේන කන්ද මුඳුනේ චූටි පැල්පතක් හදාගෙන පාවනේ පොල් සම්බුලයි කාලා ළමයි 10ක් 15ක් විතර හදාගෙන නිස්කලං කිමු නේද? මම අරුණිගේ කනට ලං වෙලා කැපිල්ලට වගේ කිව්වා. අනේ පණයයි පානුයි සම්බෝලේ කාලා මේ කන්ද නගිද්දි. අනික මට නම් බෑ පාන් ගේන්නේ පල්ලේ හැටෙන්න. අරුණි මගේ අත මිරිකාගෙන හිනා වෙවි කිව්වා. පාන් ගැන විතරක් කිව්වේ. ළමයි ගැන ප්‍රශ්නයක් නැද්ද? ඔයා ෆිට නම් මමත් ෆිට. වල් කොල්ලා අරුණි ඒක කිව්වේ අපේ අක්කලට ඇහි කියලා හරිම හැමින්. ඔයාලගේ ප්‍රතිඵල ළඟදිම එයි නේද? ඔව් දැන් නම් පොපු ඩින්ඩොන් ගානවා. මට නම් ෂුවර් ෆේල් කියලා. අපි කන්ද මුදුනනුම ගිහින් ගෙනාපු කෑම කෑවා. අද දවස හරිම සීතලයි. මහා දවල් වුණ මීදුම හතර වටින් පිල්ලා. හන්තානේ ලස්සන බලන්න නම් මේ වගේ දවසකම එන්න ඕනේ. අනිත් කට්ටිය සින්දු කියද්දි අරුණී මමයි කන්ද බෑමේ තියෙන ෆයින් ගස්සට වාඩි වුණා. හතර වටේම ෆයින් ගස් වලින් පිල්ලා. ඒ ගස්වල අතු වරාගෙන සුළඟ එනවා. මහා වැස්සක් ඈතින් එනා වගේ සද්දෙකුත් අරගෙනයි සුළං හමන්නේ. මට නම් හරි පුදුමයි මාලින්ද. මේ තරම් ඉක්මනටම අපි දෙන්නට සිද්ධ වුණ දේවල් ගැන අපි දෙන්න ලඟුණෙත් හරිම පුදුම විදියට. එහෙම තමයි අරුණි ජීවිතේ හැටි. අපි දෙන්න දුකින්ද හොඳටම ඇති. ජොබ් එක ලැබුණින් ඉන්න මට දැන් හිතට ටිකක් සහනයක්. හැමදාමත් අංජිරෙක් ගෙදර ඉන්න බෑනේ. අපි දෙන ටික ටික පිළිවෙලක් කරගන්න බලමු. මේ කොහෙන් හරි ගියක් ගන්න ලැබුණොත් හොඳයි. ඔව් මාලින්ද මමත් කොළඹට වැඩිය ගොඩක් ආසයි පේරාදෙණියට. කොළඹ ඉන්නකොට ප්‍රශ්න වැඩි. අනික මට කැම්පස් යන්නත් ලේසි. තාම මාස දෙක තුනකින් ඔයාලව කැම්පස් එකට ඇතුල් කරගනි. ඊට පස්සේ වාට කම්මැලිකමක් වෙන එකකුත් නෑ. හැමේට වුණත් කමන්න හැමදේම හරියට වෙනවනම්. හැමදාම මම පෙරම් පුරාගෙන හිටියේ ඔයා ළඟට එන්න. දැන් ඒක හරි ගියා. හිත ආදරය කරන දෙයකට ලං වෙන එක තරම් සතුටක් තවත් කොයින්ද? අරුණි මට තුරුල් වුණා. ගස් අතරින් එන සීතලම සීතල සුළඟට අරුණිගේ සුවඳ එකතු වෙලා මගේ හදවත පුරාවටම පැතිරෙනවා. ඒ සුවඳ විතරයි මගේ හිත ඉල්ලන්නේ. අරුණි කිසිම දවසක මම හිතේ නෑ ඔයාලගේ අම්මලාගේ හිත රිද්දලා ඔයාව අරගෙන එන්න. ඒත් ඒ දේ නැති කිරුවේ එයා ළමයි. මම දන්නවා අරුණි ඔයාගේ හිතත් දුක් වෙනවා ඇති. දැන් ඔයාට මම ඉන්නවා. මට ඔයා ඉන්නවා. ඒ බැම්ම සදාටම තියේවි. හදා වඩාගත් අම්මව මට අමතක කරන්න බෑ. ඒ වගේම එයාලා මගේ සතුරු උදුරගෙන පොඩි කරලා විනාශ කරපු හදපු එකත් මට අමතක කරන්න බෑ. දැන් ඒව ඉවරයි නාරුණි. අපි ඉස්සරහගෙන විතරක් හිතමු. වැඩිකල් නොගෙන් අපි දෙන්න බඳින එක හොඳයි. එතකොට නීති මාර්ගෙන් ආවත් සමන්ට මොකුත් කරන්න බෑ. ඔයා මොකද කියන්නේ? ඔයා ගන්න ඕනම තීරණයකට මම කැමතියි. මට වෙන කිසිම දෙයක් ඕනේ නෑ. මට ඕනේ හැමදාමත් මේ විදිහට ඔයාගේ උණුසුමට තුරු වෙලා ඔයාගේ ආදරේ විඳගන්න විතරයි. කවදාවත් ඒක මට නැති කරන්න එපා මාලින්ද. සත්තයි අරුණි. මම පහත් වෙලා අරුණගේ නල්ල සිප ගත්තා.
සුළඟට අවුලෙලා ගිය කෙස්වදා මගේ මුහුණට වැදුණා. ජීවිතය කියන්නේ මේ සුන්දර අතර නෙමේද? සල්ලි වලට කිසිම දාක් ගන්න බැරි හිතේ සන්තෝෂේ. ලෝකයක් අල්ලන්න තරම් බලයක් තියෙන ආදරේ. ජීවිතයට බලාපොරොත්තු පුරවලා අනාගතය ගැන හිතන්න පුරුදු කරන ආදරේ. ඒ හැම දෙයකම තියෙන වචන වලින් කියාගන්න බැරි සුන්දරත්වයක්. මේ වගේ මොහතක තියෙන අසිරිය දැනෙන්නේ පෙම් කරන හදවතවලට විතරයි. හන්තානේ කඳු මුහුණ සිසාරා පවනක් වී එන්නම්. ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ සුසුමක් වී ඉන්නම්. මීදුම් මැදින් මගේ උරේසට හේත් වෙලා උණුසුම දරාගෙන හිටපු අරුණගේ දෙයත් මිරිකගෙන මම පහළට බැස්සා. මාලින්ද, අපි අක්කට කියන්නම් මෙහෙ එන්න කියලා. මම ඔයාගේ අම්මටයි තාත්තටයි සිද්ධිය පැහැදිලි කරලා දෙන්න. අංජලි හොස්පිටල් එකේ ඇඩ්මිට් කරන්න ඕනේ හින්දා ගියානුයි අංජලි කොළඹ යන්න ලෑස්ති වුණා. ඒ දින අයම නුවර එනකන් අපි දෙන්න විතරක් මේ ගෙදර තනි වෙනවා. ගියන්න නැතුව අපි දෙන්න මේ ගෙදර තනියම ඉන්න එකට මම කැමති වුණේ නැහැ. ඒත් ගියාන් අංජලි දෙන්නම දිගින් දිගටම අපිට කාන් ගෙදර ගෑවා. මාලින් ඔෆිස් ගිහින් එනකන් අරුණිට පුළුවන් සිසිලින් අම්මා එක්ක ඉන්න. අපේ අම්මල බලකලේ නැත්තම් මමත් කැමති නැහැ කොළඹ ගිහින් නවතින්න. ඒත් ඉතින් එයාලා කියන දේත් අහන්න එපායි. අංජලි කාර් එකට ගොඩ වුණා. මේ දවස්වල දිගටම උදේ ඉඳන් රෑ වෙනකන් වහිනවා. මහවැස්සේ පාරවල් දෝරේ ගලාගෙන යන වතුර කපාගෙන ගිහින්ලා පිටත් වුණා. වැහි පොදවල සීතල කපාගෙන අරුණගේ උණුසුම් මගේ තුරුල් ලං වුණා. අක්කා අද හෙටම එයිද මාලින්ද? ඔයා ඔෆිස් ගියාට පස්සේ මට හරිම පාළුයි. ඉන්නම හිතෙන්නේ නැහැ. කලින් නම් අංජලි වතිටියා. එයා ඉන්නකොට නම් කිසිම පාළුවක් නැහැ. මම කමසේ අද්දෙක නමා ගත්තා. අපේ අම්මලා මොනවා කිව්වත් දන්නේ නැහැ අක්කට. අම්මලා හිතන්නේ මම ජොබ් එකේ ඉඳන් නුවර ඉන්නේ කියලා. එහිදී කරදර වලට පැටලෙනවට වැඩිය මෙහි ටික දවසක් හරි ඉන්න එකට අම්මා නම් කැමතියි. අම්මලා මේව දැන්ම දැනගන්නේ නැත්තම් හොඳයි. අපි ටිකින් ටික මොනවා හරි පිළිවෙලක් කරගෙන ඊට පස්සේ කියමු මාලින්ද. මම හිතන්නේ නැහැ අරුණි අපිට ওই දේවල් ඔක්කොම කරන්න ඒ තරම් වෙලා තියෙයි කියලා. සමහර වෙලාවට දැන්ටමත් අම්මලා මේකෙන දැනගෙනත් ඇති. කොහොම වුණත් අපි දෙන්න ඉක්මනටම බඳිමු අරිනි. මම පාත්තිලා වෙනද වගේම අරුණගේ නල්ල සිප ගත්තා. මාලින්ද, අපි දෙන්න හවසට දළදා මාලිගාවට යමුද? අංජලිට බාරයක් එන්න. අපි නෝරාවට පස්සේ තාම දළදා මාලිගාව වඳින්න ගියේ නෑනේ. එහෙනම් මම ගෙදර ආවට පස්සේ යමු.